ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද පැවැත්වුණා. එහිදී ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සහ කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි වාර්තා වුණේ. සාකච්ඡාවෙන් අනතුරුව පොදුජන පෙරමුණ නියෝජිතයින් මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා. ඔබතුමා නම් කරනකම් බලන් ඉන්නවා කියලා කියන කොහොට්ටුවේ අපේක්ෂකතුමා? නෑ නෑ. ඔබතුමාට බලය දුන්නා කියලා කිව්වේ මන්ත්‍රීවරු? මන්ත්‍රීවරු කිව්වද එහෙම? ඔව් ඔබතුමා තමයි අපේක්ෂකේ නම් කරන්නේ. ඔබතුමාට බලය තියෙනවා කියලා කිව්වා. තාම නම් මම කෙනෙක්ව තෝරුවේ නෑ. රනිල් මහත්තයක්ම යනවද ගමන? එහෙම යන්න ඕනද? ඔබතුමාලා මොකද හිතන්නේ එහෙම? නෑ ඉතින් එහෙම යන්න ඕන නෑ. අපි වෙනම සුවාදීනව හිතනවා. අපි සුවාදීනව අපේ කණ්ඩායම හිතලා තමයි ඉතින් අපි තීන්දුවක් ගන්න. රටේ තත්ත්වය ගැන මොකද හිතන්නේ ජනාධිපතිතුමා? දේශපාලන වශයෙන් අපිට හොඳයි. පක්ෂයක් හැටියට මේ වන විට ඉතාමත්ම හොඳ වැඩපිළිවෙලක් සංවිධානය කරලා තියෙනවා. විශේෂ අපිට ජයග්‍රහණය පිළිබඳව කුමන අපේක්ෂකයා ආවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජයග්‍රහණය කරන්න පුළුවන්. අපි එවැනි බොහොම ශක්තිමත් මට්ටමක ඉන්නවා. අපි තීන්දුවක්ම ගත්තම අපේක්ෂකතුමා දැම්ම අපි ජූනි මාසේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පිළිබඳ ප්‍රකාශයක් කරනතුරු අපි අපේ අපේක්ෂකයා පිළිබඳ අපි ප්‍රකාශයක් කරන්නේ නැහැ කියේ. ඉතාම සාර්ථකව ශක්තිමත්ව ඉදිරි කටයුතු කරන්නේ කොහොමද කියන කාරණේ සම්බන්ධයෙන් සියල්ලන්ගේ එකගතාවය අනුව ශක්තිමත් වැඩපිළිවෙලක් හදාගත්තා. ඉදිරි පැවැත්වෙන ඕනෑම මැතිවරණයකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරන නිසා. අර කලින්ම නම් කරාම පොඩ්ඩක් එච්චර හොඳ නැහැනේ. අපි අවසාන වෙලාවේ දිනන අපේක්ෂකයා නියමිත වෙලාවට අපි එළියට දාන්න වැඩ කටයුතු කරනවා. මැතිවරණ තියනවද? මැතිවරණ තියන්නේ පරිවස්ථානුකූල. අපි කවදාත් විවස්ථාවට පිටින් කටයුතු කරන්නේ නැහැ. පක්ෂයක් හැටියට අපි එතන ඉන්නවා මැතිවරණේ තියන්න ඕනි කියලා. ඕනම මැතිවරණයක් අභියෝගයක්. රනිල් මහත්තයත් එක්කම තමයි. ඔයිචි අදටත් ඉතින් රනිල් මහත්තයත් එක්කනේ අපි යන්නේ. හෙට හෙටත් එහෙමද? ඉතින් ඒක හෙට කියන්න බෑනේ. අපි දන්නේ හෙට දවසේ මොනවද වෙන්නේ කියලා. එහෙම කලබල වෙන්න එපා. මේ පක්ෂයක් විතර අපි සංවිධානය වෙලා ඉදිරි කාල සීමාව තුළ සංධානගත වීම ගැන අපිට සාකච්ඡා කරන්න පුළුවන්. වැදින් කාට කාටත් අපි දෙක සම්දානගත වෙන්න ඕනේ. අපි ශක්තිමත් නම් විතරයි. ජනාධිපතිතුමා සහ බැසිල් මහත්තය අතර සාකච්ඡා පැවැත්වුණා. දිගින් දිගට මෙහි ප්‍රතිඵල කොහොමද දැන්? ඒ තව දිගින් දිගට පැවැත්වෙයි. ඒ වගේම අනිකුත් පක්ෂ නායකයෙක් එක්කත් අපි සාකච්ඡා කරනවා. අපේක්ෂකතුමා නම් කිරීම තවදුරටත් ප්‍රමාදයිද? ප්‍රමාදයක් නැහැ. හදිසියක් නැහැ. මොකද තව කල් තියෙන නිසා. ඉතින් අපි වෙලාවට නම් අපි පැහැදිලිවම මුහුද හත් ගව්වත් කියලා අමුඩ ගහන්නේ නැහැ. අපි තීන්දුව ගන්න මේ රටේ අවශ්‍යතාවය මත, පුද්ගලය මත නෙවෙයි. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.